අයිබ ලම තුලන්න වට පිට YouTube චල ඇතක ඉතින් අද අපි අරග තවත් මූමිස්ටේක් එපිසෝඩ් එක ඉතින් අද අපි ගත්ත ෆිල්ම් තම ජුමන්ජී වල්කම්ට ජංගල්කින් චිත්‍රපටිය ඒ චිත්‍රපටිය පෙත්‍ර හැරන කලින් ඔලට මතක් කරන්නන අපි කලිනුත් වීඩියක් මතක් කර සාමාන්‍යෙන් චිත්‍රපටියක් ගත්තහම ඒක දිහා විධ කෝනවලින්තම මිනිස් බලන් ඉති එකන මේ චිත්‍රපටිය දිහ එකක්නගෙන් එකක්නට වෙනස් කෝනවලින්තම බලන්න යදරන්න මේ චිත්‍රපටිය වලන්න චිත්‍රපටිය අන්තර්ගත වෙලා තින කතාව මොනවාගේද කියලා දැනගන්න ආසනිසා මේ චිත්‍රපටිය බලන්නයි. ඉති එත්තක්ම තවත් පිරිසක්කින්න මේ චිත්‍රපටි නළු නිලියන්ට කැමති නිසා සහ නළු නිලියන්ගේ රංගනය නිසා මේ චිත්‍රපටිය බලන්න කැමති ඇත්තින්නවා. ඔයතරන්න තවත් පිරිසක් උදේනම් අවස්සනකම් වැඩ කරලා ගෙදරගල්ල හිතේගතේ මහන්සේ නිවාගන්න චිත්‍රපටිය බල්ල හිතනි දස් කරගන්න. ඒ සියල මුදෙන හැරුණාම තවත් කොරසක්කින්නවා ඒ පොඩක් අමුද විදිර තම මේ චිත්‍රපටිය දය බලන්නේ. ඒතම මේ චිත්‍රපටිට භාවිච්චි කල තින කැමරාවර්ගමුණද තොට මේ චිත්‍රපට එඩික් කරන්න භාවිතා කල තින සොප්ටයස් මොද ඒවගේ මේ කැමරාමූමන්ස් වගේ දේවල් මොන විදිරද කරලා තින්නේ අන්න ඒවගේ පිරිසකුත් මේ චිත්‍රපට නර්මණ පිරිසතරන්න ඉතින් අන්න ඒයට වැදගත්වේ කියලා හිතුන නිසාතම අපි මේ වීඩියෝ ඔබ විතර අරගන්නේ ඉතින් ජුමාන්ජි නමින් චිත්‍රපටි දෙකක් රිලිස්සුන එකක් 1995 දෙසැම්බර් 15 තම රිලිස්සුනේ ඒත්තකම ජුමාන්ජි දෙවන චිත්‍රපට විදිහට 2017 දෙසැම්බර් 5 රිලිස්සුන තවත් චිත්‍රපටිය. ඉතින් අද අපි ගන්න චිත්‍රපටිය තම 2017 නිකුත්තුණු වෙල්කම් ටු ද ජංගල් කියන චිත්‍රපටිය. ඉතින් මේ චිත්‍රපටිය ටිකක් දුර අපි බලාගෙන ගියාම අපිට වෙනා මෙන්න මෙතන ලෑම්ප් එකක් තියෙනවා. ඉතින් මේ ලෑම්ප් එක ඊළඟ ෂොට් එකට යනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෑම්ප් එක තිබුණ පැත්ත සහ තිබුණ හැඩය වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී පුංචි වැරද්දක් වෙලා තියෙනවා මේ චිත්‍රපටයේ. ඉතින් තවදුරටත් අපි මේ ෆිල්ම් එක බලන් යද්දී බෙතන කියන චරිතය මේකට එනවා. ඉතින් එයා සෙල්ෆියක් ගන්න ගමන් තමයි මෙතන ඉන්නේ. ඒත් එක්කම එයාගේ ළඟ තියෙනවා පුංචි ටේබල් එකක්. ඒ ටේබල් එක උඩ තියෙන කෝප්පය. ඒ කෝප්පේ හැරිලා තියෙන පැත්ත වයිට් ෂොට් එකේ බලද්දී වෙනස්. ඒත් එක්කම එයාගේ උඩින් ෂොට් එකක් එනවා. ඒ ෂොට් එකෙද්දි කෝප්පේ තියෙන පැත්ත පොඩ්ඩක් වෙනස්. ඉතින් ඕක තමයි අපිට දෙවෙනියට හම්බුණු මිස්ටේක් එක මේ චිත්‍රපටයේදී. ඉතින් තව ටිකක් දුරට මේ චිත්‍රපටිය බලාගෙන ගියාම ස්පෙන්සර් කියන චරිතය අපිට හම්බ වෙනවා. මේ ස්පෙන්සර් කියන කෙනා වයසක පුද්ගලෙක් එක්ක කතා කර කර ඉන්නවා. ඉතින් මේ කතා කර කර ඉන්න වයසක පුද්ගලයා සාමාන්‍ය ඇඳුමක් අඳගෙන ජැකට් එකක් වගේ එකක් දාගෙන තමයි ඉන්නේ. ඉතින් එයාගේ බෙල්ලේ මුකුත් ස්කාප් එකක්. එහෙම නැත්නම් ෂෝල් එකක් වගේ මුකුත් පේන්න නැහැ. හැබැයි වයිට් ෂොට් එකට ගියාම එයාගේ බෙල්ලේ ෂෝල් එකක්. එහෙම නැත්නම් රතු පාට ස්කාප් එකක් වගේ අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලෝස් අප් එකට ආවහම මෙයාගේ බෙල්ලේ ස්කාප් එකක් නැහැ. හැබැයි වයිට් ෂොට් එකට ගියාම මෙයාගේ බෙල්ලේ ස්කාප් එකක් තියෙනවා. ඉතින් මෙතන පුංචි වැරද්දක් වෙලා තිනවා. ඉතින් මේවා කොහොමත් එක දිගට ගන්නේ වනෙමෙනි. සාමාන්‍යයෙන් කොටස් කොටස් වෙන්වීම වශයෙන් අරන් සංස්කරණයේදී තමයි මේවා එකට කරන්නේ. ඉතින් මේ බෙතනි කියන චරිතය එනවා ඉස්කෝලේ පුහුණු වීම කරන තැනට. ඉතින් එතෙන්ට එනකොට එයාගේ ඇතේ ෆෝන් එක තියෙනවා. හැබැයි ඊළඟ ෆ්‍රේම් එකට යනකොට එයාගේ ඇතේ ෆෝන් එක නැහැ. ඉතින් ඊට පස්සේ මෙයා දුවද්දි ආයෙම එයාගේ ඇතේ ෆෝන් එක තියෙනවා. හැබැයි දුවලා ඉවර වුණාම ආයෙම ෆෝන් එක එයාගේ ඇතේ නැහැ. ඉතින් මෙතනත් පුංචි මිස්ටේක් එකක් වෙලා තිනවා මේ ජුමාන්ජි වෙල්කම් ටු ද ජංගල් කියන චිත්‍රපටියේ. ඉතින් මේ චිත්‍රපටිය ගත්තාම පොඩ්ඩක් අමුතු චිත්‍රපටියක්. ඒ කියන්නේ ගේම් එකක් ඇතුළේ ජීවත් වෙන පිරිසක් විදිහට තමයි ඉන්නේ. ඒ කියන්නේ ගේම් එකක් ප්ලේ කරන්න ආව හතර දෙනෙක් ගේම් එක ඇතුළට ඇදිලා ගිහිල්ලා ඒක ඇතුළතදී සිද්ධ වෙන කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ඇතුළට ගියාම මේකේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ ඔයාලා හැමෝම දන්න රෙස්ලින් ක්‍රීඩකෙක් වන ද රොක්. ඉතින් මේ රොක් එහෙම නැත්නම් ස්පෙන්ස් එනමිස්ලා මෙයාට ඇටැක් කරන්න එනකොට මේ දෙන්න දුවනකොට කැමරාව තියෙන්නේ පොඩ්ඩක් වයිට් ෂොට් එක. ඉතින් එතනදී අපිට පේනවා මේ චිත්‍රපටියේ මීඩියා ක්‍රූ එකේ ඉන්න කෙනෙක්ව කළු පාට ඇඳුමක් ඇඳගෙන කැමරාවක් හෝ මොකක් හරි උපකරණයක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් මේ අයිනෙන් පේනවා. ඉතින් මේ ගේම් එක ඇතුළට එන හතර දිනාට ලයිෆ් තුනක් හම්බ වෙනවා. ඉතින් ඒකෙන් එක ලයිෆ් එකක් නැති වුණා. එහෙම නැත්නම් මැරුණාම ආයෙත් උඩින් ඉඳලා වැටෙනවා. මෙන්න මේ කෙනා මැරුණාම ආයෙ උඩින් ඉඳලා වැටෙනවා. ඉතින් මෙයා වැටුණ ගමන් මෙයාගේ ඇඟ උඩට රාක්කයක් වගේ උපකරණයක් වැටෙනවා. එහෙම නැත්නම් පුංචි කබඩක් වගේ කියලා කියන්නත් අපිට පුළුවන්. ඉතින් මේක වැටුණ ගමන් මේක එක පැත්තක් ගැලවිලා යනවා. ඒත් එක්කම කැමරාවේ අනිත් පැත්තේ ෂොට් එකට ගියපු ගමන් මේක කැඩිච්ච නැති අලුත් එකක් වගේම තියෙනවා. ඉතින් මේ ස්පෙන්සර් මේක ආයෙ නැගිටලා ගෙලින් කරනවා. ඉතින් එතෙන්දි මේක අලුත් එකක් වගේම තියෙනවා. ඒ කියන්නේ කැඩිච්ච රාක්කයක් විදිහට නෙවෙයි අලුත් එකක් විදිහටම තියෙනවා මෙතනදී. ඉතින් ඒකත් එයාලට වෙච්ච පුංචි මිස්ටේක් එකක් මේ චිත්‍රපටයේදී. ඉතින් මේ චිත්‍රපටයේ තවත් ඉන්ට්‍රස්ට් තැනක් තමයි මෙන්න මෙතන ෆයිට් එක. ඉතින් මේ ෆයිට් එක වෙලාවෙදී අපිට පේනවා පිටිපස්සෙන් පුංචි වාහනයක් වගේ. සමහරවිට මේක ජෙනරේටර් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ ජෙනරේටර් එක අපිට හොඳට පේනවා මෙන්න මෙතන පිටිපස්සෙන් තියෙනවා. හැබැයි මේ ෆයිට් එක ඉවර වුණාම ඒ ජෙනරේටර් එතන නැහැ. ඒක තියෙන්නේ වෙනම තැනක. ඉතින් එතන පුංචි මිස්ටේක් එකක් වෙලා තියෙනවා මෙයාලට. ඉතින් ඒත් එක්ක මේ චිත්‍රපටයේ අවසානයේ වගේ ලං වෙනකොට මෙන්න මෙතනදිත් අපිට කළු පාට ටී-ෂර්ට් එකක් අඳන් ඉන්න පුද්ගලයෙක්ව පේනවා. සමහරවිට මීඩියා ක්‍රූ එකේ පුද්ගලයෙක් වෙන්න ඕනේ මේකෙනා. ඉතින් මෙන්න මෙතනදිත් පුංචි වැරදීමක් මෙයාලට වෙලා තියෙනවා.
ඉතින් ඔන්න මිස්ටේක් ටික තම අපිට හොයාගන්න පුළුවන් වෙච්ච මිස්ටේක් ටික. ඉතින් මේවා බොහොම පුංචි දේවල් මේ වගේ දෙවන්ත නිර්මාණයක බලද්දි. මොකද මේක පෑය දෙකක කාලයක් පුරා දිව යන ෆැන්ටසි ගණයට අයත් වෙන චිත්‍රපටයක්. ඉතින් සමහරවිට මේකේ විනාඩියක වගේ ෂොට් එකක් දවස් ගාණක් ෂූට් කරනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ පුංචි පුංචි දේවල් එක දිගට හරිම විදිහට තියාගෙන යන්න ගොඩක් අමාරු ඇති අනිවාර්යෙන්ම. ඉතින් මේ වගේ දෙවන්ත නිර්මාණයක් ගත්තාම ගොඩක්ම ફોකස් වෙන්නේ රංගන ශිල්පින්ගේ රංගනයට සහ එයාලගේ දෙබස් වලටනේ. ඉතින් අර වගේ පුංචි පුංචි දැන් මිස් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් ඒක ගොඩක්ම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ වීඩියෝ අපි ඔයාලට අරන් ආවේ කැමරාකරණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණ වගේ දේවල් වලට කැමැත්තෙන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් අපි සමුගෙන යනටයි මේ සූදානම් වෙන්නේ. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලේ අරතු වාට බටන් එක ඔබලා subscribe කරලා තියාගන්න මතක ඇතුව වටපිට channel එක. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු. සීනම දෙනාට සුබ දවසක්.